මම නීතිීක්ෂ මහේෂ් පරාක්‍රම සමගි තරුණ නීතිීක්ෂ බලවේගේ විදායක සභික. අද දවසේ මූලික වශයෙන්ම මම ඔබතුමල්ලා එත කාරණ තුනක් පිළිබඳ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි දැන් තමුන්නාන්සේලා දන්නවා මේ දවස්වල සංවාදයට භාජනය වෙලා තියෙනවා විශේෂයෙන් අපේ රටේ අපිට අයිති වෙලා තියෙන කච්චතිව් දූපත සහ ඒ ආශ්‍රිත ප්‍රශ්න කීපය. හැබැයි දැන් 1974 කච්චතිව් දූපත අපිට හම්බුණාට පස්සේ දැන් මේ ප්‍රශ්නේ ටිකක් වෙනදට වඩා මතුවෙන තත්ත්වයක්. ඒ වගේම අපේ සාගර කලාපයේ ඉන්දිය දීවරය ඇවිල්ලා මාළු අල්ලන ප්‍රශ්න පිළිබඳව රටේ අවධානය යොමු වෙලා තියෙනවා. හැබැයි අපිට මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඇමැතිතුමාලා වගේ අය නිරන්තරයෙන් කියන්නේ ආසියාවේ ඉන්න බලවත්ම පාලකයෙක් වෙන මෝඩිටත් වඩා මෝඩිටත් බලපෑම් කරන්න පුළුවන් ඊටත් ඉහළින් කටයුතු කරන්න පුළුවන් තීන්දුව తీරන ගන්න පුළුවන් නායකයෙක් තමයි ලංකාවේ මේ වෙලාවේ ඉන්නේ කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. හැබැයි දැන් පෙරේද අර හින්දු පුවත්පත වාර්තා කරලා තිබුණේ ලංකාවේ පෝක් සමුද්‍ර සම්බන්ධ සමුද්‍ර සන්ධිය සහ කච්චතිව් දූපත සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව යම් එකඟතාවයකට ආවා කියලා. ඊට පස්සේ ආණ්ඩුව මුනිවත රකිමින් ඉන්න අතර තමයි ලංකාවේ විදේශ ඇමතිවරයා කිව්වේ එවැනි එකඟතාවයක් නැහැ කියලා. හැබැයි සාධාරණ සැකයක් මේ ප්‍රදේශවල වෙන දේවල් මාධ්‍ය වාර්තා කරන ආකාරයෙන් නිරීක්ෂණය කරනකොට එදියා බලාගෙන ඉන්නකොට අපිටත් පේනවා. ඇයි මොකද කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාවෙත් යම් උවමනාවක් තියෙන්න පුළුවන්. මොකද ඔය ප්‍රදේශය ආශ්‍රිතව ගෑස් නිධියක් තියෙන බවට තොරතුරු වාර්තා වෙනවනම් ඒ වගේම මත්ස්‍ය සම්පත බහුලව තියෙන ප්‍රදේශයක් නම් මොකද කච්චතිව් දූපත අපිට ලැබීමත් එක්ක අපේ සාගර කලාපයේ පර්යේෂණ කටයුතු සඳහා වෙන කිලෝමීටර් 12ක පමණ ප්‍රමාණයක් එහාට ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ සියල්ලත් එක්ක මේ ප්‍රදේශයේ සෑහෙන වැදගත් ප්‍රදේශයක්. ඉන්දියාවේට ඉතාම වැදගත් මොකද දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් නගරයට ආසන්නතම ප්‍රදේශයක තියෙන දූපතක් නිසා. හැබැයි එතකොට දැන් එහෙම ප්‍රශ්නයකදී අපි දන්නේ ඊයේ පෙරේදා ලංකාවට ඉන්දිය විදේශ අමාත්‍යවරයාත් ඇවිල්ලා ගියාට පස්සේ ඇති වෙච්ච එකඟතාවය මොකද්ද කියලා. කතා කරන්න ආවේ මොනවද කියලා ලංකාවේ ආණ්ඩුව නිල වශයෙන් රටට කිව්වේ නැහැ. ඉන්දිය විදේශ අමාත්‍යවරයා ඇවිල්ලා ජනාධිපතිවරයාව හම්බෙලා ආණ්ඩුවේ ප්‍රධානීන් හම්බෙලා කතා කරලා ගියේ මොනවද කියන එක. ඒ නිසා එම් පස්සේ අර වගේ ප්‍රවෘත්තියක් ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කිරීමත් ඒ හරහා අපේ රටේ මාධ්‍ය විසින් මේක එළියට අරගෙන ආපු එක ඇතුලේ තමයි ආණ්ඩුවටත් ඒ සඳහා එහෙම එකඟතාවයක් නැහැ කියන එක කියන්න ඕනේ. හැබැයි අපිට එක පැත්තකින් සාධාරණ සැකයක් තියෙනවා. සමහර වෙලාවට ආණ්ඩුව එහෙම එකඟතාවයකට රහසින් ඉඳිමින් මොකද ආණ්ඩුවේ බලාපොරොත්තුව සමහරලාට ජනාධිපතිවරයාගේ වෙන්න පුළුවන් ඉදිරි ජනාධිපතිවරණයට ඉන්දියාවේ සහයෙන් උතුරේ දේශපාලන පක්ෂවලත් වතුකරේ දේශපාලන පක්ෂවලත් සහයෝගය ලබා ගැනීම සඳහා යම් ආකාරයක ලංකාව සතු සම්පත් ඉන්දියාවට පාවා දීමේ සැලැස්මක කොටසක්ද මේ කියන කාරණා පිළිබඳවත් තවදුරටත් ගැඹුරින් හිතන්න වෙනවා. මොකද එහෙම තත්ත්වයක් ඇති වුණොත් උතුරේ දීවරයින්ට අද පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවානේ. එහේ දීවර කටයුතු ටික කරගන්න බෑ. ඇයි ඉන්දියාවේ දීවරය අපේ කලාපයට ඇවිල්ලා අපේ මාළු සම්පත කොල්ල කාගෙන යනවා. දැන් ඊයේ පෙරේදා ප්‍රශ්නෙන් පස්සේ අපේ නාවික සෙබලෙකුත් ඔවුන්ගේ ක්‍රියාකලාපය හරහා ජීවිතේ නැති වෙනවා. ඒක ඝාතනයක් බවට දැන් චෝදනා ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි එහෙම තත්ත්වයක් ඇතුලේ එතකොට දැන් අපේ ආණ්ඩුව අපේ සම්පත් ආරක්ෂා කළ යුතු තැන අපි නිකන් නිහඬ විඳින්මින් ඇල්මරිච්ච ස්වරූපයක නම් ඉන්නේ. එතකොට උතුරේ ජනතාව තුළ ලංකාවේ මධ්‍යම ආණ්ඩුව සහ ලංකාවේ පාලකයා සම්බන්ධයෙන් අවිනිශ්චිත චිත්‍රයක් ඔවුන්ගේ සිත් තුළ නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. ලංකාවේ පාලකයෝ විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුව උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කරන්නේ නැද්ද කියන එක පිළිබඳව ඔවුන් තුළ යම් ආකාරයක සැකසංකාවක් නිර්මාණය වෙන්න පුළුවන්. අපේ පාලකයෝ විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයා ආණ්ඩුව මෙවැනි ප්‍රශ්නවලදී කොන්ද කෙලින් තියාගෙන අර වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියන විදිහට මෝඩිටත් බලපෑම් කරන්න පුළුවන් ඊටත් ඉහළින් ඉන්න මේ පාලකයාට මේ ප්‍රශ්නවලදී කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරලා ලංකාවේ ජනතාවගේ ඒ දීවර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පුළුවන් වින්ද. එහෙම නොවෙනවා නම් උතුරේ ජනතාව තුළ අර මීට කලිනුත් අපි දන්නවා ලංකාවේ ආණ්ඩු විසින් හරියාකාරයෙන් ඔවුන්ගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීතාවයක් නොදැක්වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි 30 වසරේ යුද්ධයක් දක්වා මේ ක්‍රියාවලිය ඉන්වර්තනය වෙන්නේ. ඒ නිසා නැවත වෙනි තත්ත්වයක් නැති නොවන ආකාරයට මධ්‍යම ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ මේ ආණ්ඩුව උතුරේ ජනතාවගේ ආණ්ඩුව කියන හැඟීම ඇති වෙන ආකාරයට. පළවෙනි කාරණේ ඒක. දෙක, දැන් තමුන්නාන්සේලා දන්නවා පහුගිය දවස්වල ජනාධිපතිවරයා සහ අපේ අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා
අධිකරණය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයන් පිළිබඳව තමුන්නාන්සලගේ අවධානය යොමු කරා. දැන් ජනාධිපතිවරයා යම් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ගේන්න යෝජිත වෙච්ච පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පස්සේ කලබල වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලංකාවේ අපේ අධිකරණයට බලපෑම් එල්ල වෙන ආකාරයේ ප්‍රකාශයක් කරලා ඕන් යෝජනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා දාලා ඒව පිළිබඳව කතා කරන්නේ. ඊට අමතරව අධිකරණ අමාත්‍යවරයා ඊළඟට පාර්ලිමේන්තුවේ කතා කරනවා ලංකාවේ අධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාප සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා එතුමා ඒ හරහා කතා කරලා විනිශ්චයකාරවරු කීප දෙනෙකුට බරපතල චෝදනා පාර්ලිමේන්තුව ඇතුළේ එල්ල කරනවා. එතුමාට ඇතුළේ කතා කරන්න වරප්‍රසාද වලට මුවා වෙලා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ලංකාවේ විනිශ්චයකාරවරුන් අධිකරණ සේවා සංගමයේ විසින් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ගේ මතය එළිදැක්වුවට පස්සේ අමාත්‍යවරයා යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ඒ නිවේදනය නිකුත් කරපු විනිශ්චයකාරවරුන් කැඳවන්න. දැන් අධිකරණ අමාත්‍යවරයාට පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළේ තමන්ගේ මතය බය නැතුව එළිදැක්වන්න. හැබැයි ඒ තමන්ගේ ප්‍රකාශය ඇතුළේ අගතියටපත් වෙන විනිශ්චයකාරවරුන්ට පුළුවන් ද එළියට අවිල්ල පුද්ගලිකව කරුණු දක්වන්න. එතකොට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් වෙන්නේ අධිකරණ සේවා සංගමයේ විසින් තමන්ගේ මතය පැහැදිලිව එළියට කියන එක. ඒක තමයි මේ අවස්ථාවේ සිද්ධ වුනේ. මොකද අර විනිශ්චයකාරවරුන්ට පුද්ගලිකව ඇවිල්ලා තම තමන්ගේ කාරණේ අමාත්‍යවරයාගේ කාරණේට ප්‍රකාශයට පිළිතුරු දෙන්න හැකියාවක් නැහැනේ තනි තනිව. එතකොට අධිකරණ සේවා සංගමයේ විදියට ඒ තමන්ගේ ස්ථාවරය අමාත්‍යවරයා කරපු ඒ කටයුත්ත සම්බන්ධයෙන් මොකද අමාත්‍යවරයාටත් ජනාධිපතිවරයාටත් සමහරලාට දැන් මේ දේශපාලන පද්ධතියම විනාශ වෙලා සිස්ටම් එකම විනාශ වෙලා තියෙන වෙලාවක මේ සියල්ල විනාශ වෙද්දී අපිට සැකයක් තියෙනවා මේ එකතු වෙලා හදන්නේ අධිකරණ පද්ධතියත් විනාශ කරන්නද කියලා. මොකද අධිකරණය පිළිබඳව මේ රටේ මිනිසුන්ගේ යම් ගෞරවයක් අතටත් තියෙනවා. මේ ආකාරයේ ක්‍රියාවලීන් හරහා ඒ පාර්ලිමේන්තුව ඇතුලේ කරපු ප්‍රකාශය හරහා ඒ ප්‍රකාශයන් අපි පැහැදිලිව හෙලා දකිනවා. මොකද ඒ කරපු දේවල් හරහා මොකද ඒ මහේස්ත්‍රාත්වරුන්ට ඒ අනිකුත් විනිශ්චයකාරවරුන්ට ඒවට තනි තනිව ඇවිල්ලා උත්තර දෙන්න බෑ එළියේ. එහෙම කරාම පස්සේ ඒකට පිළිතුරු දෙන්න තිබ්බ අවස්ථාව තමයි පාවිච්චි කරලා ඒ අධිකරණ සේවා සංගමේ කරේ. හැබැයි ඒකට ඒ විනිශ්චයකාරවරුන්ව පාර්ලිමේන්තුවට ගේන්න යෝජනා කරනවා නම් ඒක ඉතාම බරපතල තත්ත්වයක්. අපි කොයිම අවස්ථාවකවත් පක්ෂයක් විදියට අපිට එරෙහිව තීන්දුව ලැබුණත් ඒ මොන දේ වුණත් විනිශ්චයකාරවරුන්ව පාර්ලිමේන්තුවට ගේන්න හෝ ඒ අයට විරුද්ධව තේරීම් කාරක සභා දාලා කටයුතු කරන්න හෝ ඒ ආකාරයේ ප්‍රතිපත්තියක සමගි ජන බලවේගයේ කොයිම වෙලාවකවත් නැහැ. ඊළඟ කාරණය දැන් තමුන්නාන්සලා දන්නවා නීතියට අනුව හෙට අනිද්දා වෙනකොට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය එනවා. පහුගිය දවස්වල ජනාධිපතිතුමා ඊළඟ උත්සාහයේ ධර්මයෙන් හිටිය අපි දැක්ක විවිධ පාර්ශවයන් හරහා එළියට තොරතුරු දැම්මා. ව්‍යවස්ථාවේ පොඩි හිලක් තියෙනවා. ඒ හරහා තව අවුරුද්දක් එතුමාට දුර කාලය ඒ කියන්නේ ඡන්දෙකට නොගිහිල්ලා තව අවුරුද්දක් සමහර වෙලාවට ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ එතුමා උත්සාහ කරේ මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 ව්‍යවස්ථාවේ මුල් එකේ තිබුණේ ජනාධිපතිවරයාගේ දූර කාලයේ අවුරුදු 6යි කියලා. ඒ අනුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.2 තියෙන්නේ ජනාධිපතිවරයාගේ දූර කාලය හෝ පාර්ලිමේන්තුවේ දූර කාලය අවුරුදු 6ක් ඉක්මවනවා නම් ඉක්මවන අවශ්‍යතාවය තියෙනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මතයකින් සහ ජනමත විචාරණයකින් පමණයි ඒ දීර්ඝ කළ හැක්කේ කියලා. දැන් මොකද මෙතන පොඩි අඩුවක් තියෙනවා. අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 19න් පස්සේ ඒක අවුරුදු 5 දක්වා ජනාධිපතිවරයාගේ දූර කාලය අඩු කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 5ක් බවට දක්වලා තියෙනවා. හැබැයි 83.2 ව්‍යවස්ථාවේ අදටත් තියෙන්නේ අවුරුදු 6කට වඩා එහාට යනවා නම් තමයි මේකට ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ 3/2 ඕන කියලා. ඒකට මුවා වෙලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැදුවේ. දැන් දැනට මේකේ තියෙන්නේ 5යි. ඒ නිසා 6ක් වෙනකන් ඉන්න පුළුවන් කියලා. හැබැයි ඉතාලම පැහැදිලි දැන් වෙනකොට එතුමා ඒ ගහන්න හදපු ව්‍යවස්ථා ගේම් එක ගහන්න එතුමට ඉඩක් නැහැ. මොකද මේ 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 19 එකෙත් ගෙනාවු එක ඇතුලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව 32 තියෙනවා ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 5යි කියලා. එහෙමනම් පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් පත් වෙලා ඉන්නේ අවුරුදු 5කට. ඒතර 5කට පත් වෙලා තියෙද්දි ඒ 5ේ දූර කාලයේ ස්ථිරවම තව මාස 2-3කින් පස්සේ ඉවර වෙනවා. එතුමාට තව අවුරුද්දක් තියා එතනින් එහාට දවසක්වත් බලයේ ඉන්න ව්‍යවස්ථා ගේම් ගහලා හැකියාවක් නැහැ කියන එක ඉතා පැහැදිලි. ඒ කාරණේ. ඊළඟට දැන් තමුන්නාන්සේලා දන්නවා ඊයේ දවසේ මම දැක්කා
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කරපු එක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම තමුන්නාන්සේලාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඒකේ එක කොටසක් ගැන. දැන් මේකේ මම මේ ප්‍රකාශය ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙන්න මේ ප්‍රකාශය දිහා පොඩ්ඩක් බලන්න. මේ කියන ප්‍රකාශයත් එක්ක පරි විදේශීය ණය ඩොලර් වලින් ණය පංගුව ඩොලර් බිලියන 41යි. අපි කොහේ හරි රටක කෙනෙක් හම්බුනාම කියන්නේ අපිට ණය ගෙවා ගන්න බැරි වෙනු බෑ ඇත්ත. හැබැයි ගාන කියන්නේ කොහොමද? ඩොලර් බිලියන 41. ණයත් අපිට ගෙවා ගන්න බැරි ණය. රාජ්‍ය බංකුවලත් බවට පත් වෙච්ච විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41යි. දැන් මේ මොකද්ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ කියන්නේ? දැන් මෙතෙක් දවස් ඕන් ජප කරමින් ආපු සූත්‍රය තමයි 76 වසරක් තිස්සේ මේ හිටපු පාලකයෝ සියලු දෙනා එකතු වෙලා මේ රට විනාශ කරන්නේ. හැබැයි දැන් ඊයේ වෙනකොට ආපහු තමන්ගේ වේදිකාව ඉදගෙන මොකද්ද කියන්නේ? මේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41යි, මේක ණයක්ද කියලා අහනවා. දැන් මීට කලින් මිනිස්සු අතරේ බිල් එක මැව්වා මුළු රටම ඉවරයි, නැවත මේක කවරදාකවත් මේ ක්‍රමය ඇතුලේ ගිහිල්ලා ගොඩ ගන්න බෑ, ඩොලර් බිලියන ගානකින් මේක හිර කරලා කවදාවත් මේ උගුලෙන් එළියට එන්න බැරි තත්ත්වයට පත් කළා. ඊයේ ආපහු ප්‍රසිද්ධිය අහනවා මේ ඩොලර් බිලියන 41 ණයක්ද කියලා. මේක ඒ කියලා කියනවා මේක මේ බැරි මේක ණයක් නෙවෙයි, මේක මෙහෙම පොඩි සොච්චම් මුදලක් හරි සැලැස්මක් තියෙනවා. හැබැයි මම මේ කියන්න හදන්නේ ඔය කියන උගුල රට හිර කරේ තමුන්නාන්සේලා හොඳට සංඛ්‍යා දත්ත බැලුවොත් හොඳට පැහැදිලි වෙයි. 1988 කාලෙ වෙනකොට උතුරේ යුද්ධයකුත් දකුණේ සන්නද්ධ අරගලයකුත් තියෙද්දි ඒ දෙකටම මැදි වෙලා තිබ්බ රටෙත් ආර්ථික දත්ත සංඛ්‍යාලේඛන මහ බැංකු වාර්තා අරගෙන බැලුවොත් ඔය 88 89 91 92 93 කාලෙ වෙනකොට ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයෙන් අපනයනයේ ප්‍රතිශතය බැලුවොත් ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. සාමාන්‍යයෙන් මට මතක විදිහට දළදේශීය නිෂ්පාදිතයෙන් 30% උඩින් අපේ අපනයන ආදායම හැමදාම තියලා තියෙනවා. හැබැයි 1994 වෙනකොට ඔය නායකයෝ මේකතු වෙලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනියවත් ගෙනැල්ලා 2005 මහින්ද රාජපක්ෂවත් බලයට ගෙනැල්ලා ඊට පස්සේ තමයි 2010 11 12 වෙනකොට ඔය අපේ අපනයන ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 11%කට 12ක මට්ටමකට පල්ලෙහාට වෙන්නේ. එහෙමනම් කොහේද මේ ඇත්ත අර්බුදේ තියෙන්නේ? මේ ඩොලර් අර්බුදේ පැහැදිලි අර්බුදේ තියෙන්නේ ප්‍රතිපත්තියක් නැතුව වැඩපිළිවෙලක් නැතුව 1994 ඉඳලා අවුරුදු 25කට 30කට ආසන්න කාලයක් තිස්සේ ඉබාගාතේ රට අරගෙන ගියපු එකේ ප්‍රතිඵලයක් විතර තමයි මෙතන හිර වෙලා තියෙන්නේ. කවදාවත් අපි අද මෙතන හිටියට අපේ ඇත්ත පක්ෂයේ දායිදන් එක්සත් ජාතික පක්ෂේ. එක්සත් ජාතික පක්ෂ පාලනය නැතුලේ රට මෙහෙම උගුල ගිර කරලා නැහැ. ඒ 94 ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ දායක වෙලා ගෙනාවු ඒ වමේ ව්‍යාපාර අවුරුදු 25ක් විතර ආණ්ඩු කරලා තමයි මේ රට මේ අර්බුදයට පත් කරේ. අන්න ඒ පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. මොකද ඇත්ත தත්ත්වය මොකද්ද කියන්නේ? ඒ පිළිබඳව තමුන්නාන්සේලාගෙත් අවධානය යොමු කරන්න කියලා මතක් කරමින් කරුණු දැක්වීම අවශ්‍යයි.